खनिज तेल सेवकिन ये पसर्वे वर्जन क्रिया मार्गेकट अवतीर्ण उना ए विदेश समागम तुनक सदा मिरट तुल खनिज तेल अलवियट अवसर लबादीमट एरहिवाय एदी कोलोन्नाव सपुगस कंदहा मुतुराज विल पर्यांत वलिन तेल पिदा हरीमे कट्योतुद नतर केरुना केसे वेतत ये रात्रेदी कोलोन्नाव तेल पर्यांतेट विशेष हमुदा सह पोलिस आरक्षावक लबादीमेन पसु इंधन बेदा हरीम सिदु केरुने मे आकारेन මෙතර මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී රට තුල ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලට බාධා කළ වෘත්තීය සමිති නායකින් හා ඊට සහාය ලබා දුන් සේවකින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට තීරණය කළ බව අමාත්‍ය කංචන විජේසේකර නිවේදනය කළා. කෙසේ වෙතත් වර්ජන ක්‍රියාමාර්ගයේ සිදු කළේ රටේ නීතියට හා කම්කරු නීතියට අනුව බවයි වෘත්තීය සමිති පවසන්නේ. හැම ක්‍රියාවම සිදු කරේ රටේ නීති අනුව සහ කම්කරු නීති අනුව අපි කොයි වෙලාවකවත් ආණ්ඩු පෙරලන්න එහෙම නැත්නම් රජයේ වැඩ කටයුතු අඩාල කරන්න ගියේ නැහැ. අපි ඇත්තටම අපේ ආයතනයේ උන්නති අභිවෘද්ධිය සඳහා සහ සේවකයන්ට බලපාල දෙන ගැළළු පිළිබඳ කීප සම්බන්ධව තමයි මේ උත්සම්ති ගෑමාර ගත්තේ අමාත්‍යවරයා තෙල් සංස්ථාව විනාශ කරනවා නම් අත්‍යවශ්‍ය සේවාවක්. ඒතර අත්‍යවශ්‍ය සේවාව විනාශ කරන්නේ අමාත්‍යවරයා කෑලිවට කඩලා විකුණලා ඒකෙද අත්‍යවශ්‍ය සේවා පනතනුව අත්තරංගුවට ගන්න ඕනේ වැඩතහනම් කරන්න ඕනේ ඒ වගේම අමාත්‍ය ධුරෙන් ඉවත් වෙන්න ඕනේ කාංචන විජේසේකර අමාත්‍යවරයාත් අමාත්‍ය මණ්ඩලයත් ජනාධිපතිවරයාත් අපි කියනවා කාංචන විජේසේකරට මේ ආණ්ඩුවට මෙන්න මේ විදිහට මර්ධනය කළ කවදාකවත් මේව නවත්තන්න බෑ කියලා කවදා හරි දවසක ඔබලට මේවට වන්දි ගෙවන්න වෙනවා අපි අපේ රැකියාව ගැන හිතන්නේත් නැතුව අපි මේ සඩනට එලියට ආවේ මේ කණිත් තෙල් නීතිගත සංස්ථාව කියන්නේ රටේ ජාතික වස්තුවක් ඒක සේවකයෝ නිසා මේක නැති වෙනවයි කියලා සමාජගත කරලා උඹලගේ account වලට ඩොලර් කුට්ටි ගණන් ගෙන්න ගන්න මේ විදිය කරපු පාවා දීම උඹලට කවදා හරි දවසක මේ රටේ ජනතාවට ගෙවන්න වෙනවා කොළොන්නාව සපුගස්කන්දහා මුතුරාජවෙල පර්යන්ත වලින් සුපුරුදු පරිදි ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා සාමාන්‍ය තත්ත්ව සාමාන්‍ය ඉදිරිය ගන්න පොලිමක් තියනද ඇතුලේ මේක පොලිමක් කියම තියනද පොලිමක් තියනවා ෆුල් ටැංක් ගැවුවනේ පක්ෂයක් නැහැ නේ ගියක් ඇති වෙන්නේ නැහැ නේ පොලිමක් තියනද නැහැ පොලිම නැහැ කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරුම්හල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබුණා පළාත්වල සාමාන්‍යයෙන් අද 12න් පස්සේ පමණ ඉන්ද්‍ර ටැංගි රට පිටත් වෙන ආරම්භ වෙයි. එම හේතුවෙන් කොහොමත් අද සවස් ජාමයේ හිට උදේ වෙනකොට යම් කිසි තදබදයක් තිබුණොත් සම්පූර්ණයෙන්ම පහව යනවා කියන එක අපිට නියමිත ආකාරයෙන් ඉන්ද්‍ර ඇලුම් ලබා දුන්නොත් සියලුම ඉන්ද්‍ර පිරුම් වලට ඉන්ද්‍ර යැවීම තුලින් තදබදයක් ඇති වෙනවා නම් ඒ තදබදයෙන් සම්පූර්ණයෙන්ම පහව යන්න පුළුවන් හිටු දේවල් වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.